ඔබ සියලු දෙනාටම අභිමානවත් දවසක්. ඉතින් අද මං ගෙවතුව ගාව සම්බන්ධයෙන් මේ කතා කරන්න යන්නේ. ඉතින් අද විශේෂ දවසක්. අද තමයි අපේ රටට නිදහස ලැබුණු දවසක්. දශක තුනක් මේ රට කුරිරු ත්‍රස්තවාදීන් වෙලා ගත්තා. ඉතින් ඒ ත්‍රස්තවාදීන් නිමා කළා අපේ රටට නිදහසේ මේ හතර දිග්භාගයේම සැරිසරන්න පුළුවන් ඒ අභිමානයේ ආත්ම විශ්වාසය ලබා දුන්නේ අපේ රණවිරුවන්. ඉතින් රණවිරුවන්ට අපගේ උත්තමාචාරයේ වගේම මේක නායකත්වය දුන්න සියලු දෙනාටම, පක්ෂ විපක්ෂ වේවා හැම දෙනාටම ටත් මේකේ අභිමානයේ ආශිර්වාදයේ වගේම ගෞරවය යනවා. ඉතින් රණවිරුවනි, ඔබ ජීවිත පුද කරා, අතපය නැති කරගත්තා, ජීවිතේ මේකතන ඉන්න පුළුවන් තත්ත්වයකට වෙන්නා මේ යුද්ධ නිසා. ඉතින් ඔබලට ගෞරවයක් අභිමානයක් මෙර අපි උපුත කරන්න ඕනේ. අපිට මතක් වෙනවා ඒ දවසේ අන්තිම පැය කිහිපයේදී අපේ ඇඟේ හිරිකඩු පිපුණා. ඇත්තම කතා කරනකොටත් හරිම සතුරු කඳුලක් ඇන්නවා. මිනිහෙන් මැරෙන සතුරු වෙන එක නෙමෙයි, ඒ ජීවිතයේ අර මිනිස්සුන්ගේ ජීවිත තව දහස් ගාණක් ලක්ෂ ගාණක් නැති වෙන්න තිබුණු දේ නැවතුපු එකම ඇති. හැබැයි යුද්ධේ නිමා වුණාට පස්සේ අපි හිතුවා මේ රට අර සංවර්ධිත විමින් පවතින කියන බෝඩ් එක ගලවලා දාලා සංවර්ධිත කියන බෝඩ් එක ගහයි කියලා. ඒත් දන්නේ යුද්ධෙට තිබ්බ කලමනාකාරීත්වය, ඒ සැලසුම ඒකට තිබුණේ නැහැ කියලා කිව්වොත් නිවැරදි. ඉතින් එසේ කෙසේ මොනවා කිව්වත් ඉතින් අපේ රණවිරුව ශ්‍රේෂ්ඨයි ලෝකේ දරුණුතුම ත්‍රස්තවාදයේ පරද්දපු එඩිතර හමුදාවක් ඉන්න රටක ඉපදීම ගෞරවය. ඉතින් මේ දවසකට සීමා කරන්නේ නැතුව හැමදාම අපි මැරෙනකම්ම, අපේ ජීවිතේ මැරෙනකම්ම මේක අපි තියාගන්න ඕන. මොකෝ අපි දන්නවා දැන් අලුත් පරම්පරාව දන්නේ අපි කොහොම තත්ත්වයකද. අපි එතකොට පොඩි අපි මේ ක්ලාස් ගියේ මේ පන්ති යනකොට අමතර පන්ති හරි කොයි යනගෙන නුගේ කොට පැත්තේ හරි බයයි යන්නේ. මොකෝ කොයි වෙලාවෙ බෝම්බයක් බ්ලාස්ට් වෙයිද දන්නේ නැහැ. නුගේ කොට අපි පුරු අපි ඒ හරි සැරිසරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබ්බේ. ඉතින් හරිම සෝචනික තත්ත්වයකින් මුදවා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට පිනක්, ඔවුන්ට ගෞරවය අපි දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් රණවිරුවනි, ඔබලාට සියලු දෙනාටම රණවිරුව ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සහ ඒට අප කැපවුණු සියලු දෙනාටම උත්තමාචාරයේ ගෞරවය පුද කරනවා. ඉතින් ගෞරවණීය අභිමානවත් දවසක් ඔබ සැමටම. ඉහින් එන්න සුබ දවසක්.